විශාල කේදවාචකයක් සිදුවීමෙන් පසුවයි අපේ රටේ ඕනෑම දෙයක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳව සොයා බලන්නේ සහ සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම දවසකට සිදුවන රිය අනතුරු නිසා වටිනා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වන්නේ කුමන හේතුවක් මතද කියන කාරණය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. නමුත් අනතුරක් සිදුවී මහා කේදවාචකයක් සිදුවී දින කිහිපයක් පැය කිහිපයක් ගතවීමෙන් පසුව එය අමතක කර දමන්නට බලධාරීන් වගේම රටේ ජනතාවත් කටයුතු කරනවා. මේ නිසා අහිමි වෙන්නේ රටේ වටිනා ජීවිත. අපරීක්ෂාකාරී ලෙස රිය දහවණේ කිරීම, බීමත්ව රිය දහවණේ කිරීම ඇතුළු මාර්ග නීති ඇතුළු නීති උල්ලංඝනය කිරීම මේ මාරක රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක්. නීති අමුවේ උල්ලංඝනය කරමින් කුලියාපිටියේදී අද තවත් රිය අනතුරක් සිදුවනවා. පාසල් බස් රථයක් සහ සුඛෝභෝගී ජීප් රථයක් ගැටීමෙනුයි මේ අනතුර සිදුවුනේ. අනතුරින් පාසල් සිසුන් සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පාසල් බස් රථයේ ගැටුණු අධි සුඛෝභෝගී ජීප් රථයේ පදවා තිබෙන්නේ බාල වයස්කරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම බාල වයස්කරුවා පැද වූ සැප රිය වාහන කිහිපයක් ඉස්සර කරමින් අධික වේගෙන් දකුණු මන්තීරුවේ ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසීමට සූදානම් වනවත් සමග අතුරු මාර්ගයේ නතර කර තිබූ පාසල් බස් රථයක් සහ තවත් යතුරු පැදියක් එහි ගැටී තිබෙනවා. බස් රථයේ ගමන්ගත් වයස අවුරුදු 16ක සිසුවෙකු සහ 13ක සිසුන් දෙදෙනෙකු යතුරු පැදියේ ගමන්ගත් පාපෙදිකරු සහ පසුපෙදිකරු රෝහල් ගත කළා. මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ පැද වූ බාලවයස්කාර දරුවාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර එම අවස්ථාවේදී එම දරුවාගේ මව මේ සිදුවීමට මැදිහත් වීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වුණා. අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දහනායකගේ මැදිහත්වීම මත මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.